විනය නායකත්වය පෞරුෂය සමග කුසලතා උපනංගන තාරුණ්‍යයක් උදෙසා මුදු කුසලතා අයිබුවන් ජාතික යෝන් සේනාංකයේ අද ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිතේට තාමත් වැදගත් අංගයක් ඒක මොකක්ද කියලා කියනවා නම් ඔබ ජීවිතේට හිතලා තියනවද සමහර පුද්ගලයෝ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගෙන තමන්ගේ ජීවන ඉලක්ක වෘත්ති ඉලක්ක කරා ඉතාමත් පහසුවෙන් ගමන් කරනවා හැබැයි සමහර පුද්ගලයෝ තමන්ගේ ජීවන ඉලක්ක සාර්ථක කරගන්නකොට අතරමඟදී යම් යම් බාධක වලට හසු වෙනවා අභියෝග වලට හසු වෙනවා ඔන් ෆේල් වෙනවා असार्थक वेनवाब मे की कैटगरी देखें इकट अनिवार्यम आईति वेन किनिक समहारलाट ओबे जीवते सार्थक करगिनो समहारलाट ओबगे जीवते असार्थक विलायति है भाई अभी हिता वेलियुत कारणे तमाय ऐ अभी सार्थकौनि ऐ अभी असार्थकौनि एक प्रधानतम हेतु तमाय तीरणात्मक साधके तमाय लदियाव अभी मेकट इंग्लिश वलिंग कियनवा इंटरेस्ट कियला नतं केमत्त सरलम वचनेन अभी कियनवा ओबे केमत्त अभी सामान्य मनोविद्यात्मक दन्ना कारण्याक ओब खेमति दे ओब जीविते सिदु करन वानम ओबट ओबे इलाक वल्ट सार्थक वलंगा वेन्नट पुलुवां हैबे अपि अकमेत्ने याम किसी देख करन वाना अपिट अपे जीवन इलाक करा लगा वेन्न इतामत अपहासु एकट हेतु अभी तुला खेमत्तक नैति निसा इसे नाम कोहमद में खेमत्त अति कर गाने नतंग अपि कोहमद अपे खेमत्त मोकाक्त किला हो जागाने සමහරලාට ඔබ දන්නේ නැහැ මම A level වලට තෝරගන්න ඕන විෂය මොනවද කියලා. ඔබ සමහරලාට දන්නේ නැහැ මම තෝරාගත යුතු වෘත්තීය පාඨමාලාව මොකක්ද කියලා. සමහරලාට ඔබ දන්නේ නැහැ ඔබට හිතා ගන්නට බෑ මම කවදා හරි ජීවිතේ වෘත්තීයමේ වශයෙන් සාර්ථක පුද්ගලෙක් බවට පත් වෙනවා නම් මම තෝරාගත යුතු ශේෂ්ත්‍රය මොකක්ද කියලා. ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. එසේ නම් මේ සියල්ල තීරණය වෙන්නේ ඔබේ ලැබියාව මත. ඔබට ඔබේ ලැබියාව හඳුනා ගැනීමට නොහැකි නම් ओबे इलाक्यान खरा हबायाम ओबटी तामत अभस्वे अभी सूदानम वेन्नी अद ओबे लदिया वहंदुनागन्न एतदा विविध परीक्षण लोके पुरा राशियक मे वेनकोट क्रियात्मक वेनो विशेषम यूरोपा कलापे गत्तहम ए दारुवन पुंजि काले इंदला विविध परीक्षण वलट मनोमितिक परीक्षण केला अभी मेवट गेनो साइकोमेट्रिक टेस्ट मेवट यमु करनो पुंजि काले इंदम एकट हेतु तमाय लमयागे वृत्तिय लदिया मोकक्द विषय लदिया मोकक्द केला हंदुनागन्न ඒ මනෝමිතික පරීක්ෂණ හරහා තමයි ඔහුගේ කැමැත්තත් එක්ක ඔහුව යම් කිසි දිශානතියකට හෝ ඇයව යම් කිසි දිශානතියකට යොමු කිරීම සිදු කරන්නේ. අද අපි සූදානම් වෙන්නේ අන්න ඒ වගේ මනෝමිතික පරීක්ෂණයක් පිළිබඳව සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම ඔබට අද මේ ගෙනෙන දැනුම ඉතාමත් වැදගත් වෙයි. ඒකට හේතුව තමයි අපි කියලා දෙනවා ඔබට අද කොහොමද මනෝමිතික පරීක්ෂණයක් හරියට සිදු කරන්න කියලා. මේ පිළිබඳව හොඳට අවධානයෙන් ඉන්න අහගෙන ඉන්න. එකම එක කොන්දේසියක් ඔබට දාන්න වෙනවා මේ මනෝමිතික පරීක්ෂණය කොහොමද කරන්නේ කියන එකේදී විශේෂයෙන්ම ඔබ සිතා බැලිය යුතු කාරණේ තමයි මේ හැම ප්‍රශ්නයකටම ඔබ පිළිතුරු සපයද්දී ප්‍රධාන කොන්දේසිය තමයි ඔබ ඔබට අවංක වෙන්න ඕනේ ඔබ අවංකව තමන්ට අවංක වෙලා තමන් ගැන සිතලා තමයි මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්නේ අපි මේ සිදු කරන්න යන මනෝමිතික පරීක්ෂණයට අපි කියනවා වෘත්තීය යතුරු කියලා අද වෙනකොට ලංකාවේ තියෙන සියලුම විශ්වවිද්‍යාලයන්වල එවැගේම පාසල්වල මේ මනෝමිතික පරීක්ෂණය සිදු කරනු ලබනවා. ඉතින් අපි දැනගන්න ඕනේ කොහොමද මේක හරියට කරන්න කියලා. එහෙනම් අපි මේ මොහොතේ සිට ආරම්භ කරනවා කොහොමද වෘත්තීය යතුරු පරීක්ෂණය නිවැරදිව සිද්ධ කරන්න කියන කාරණාව ගැන ඔබට දැනුම ලබා දෙන්න. අපි කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා මනෝමිතික පරීක්ෂණය සම්බන්ධව අපි කලින් ඔබට පොරොන්දු වුණා අපි කොහොමද මනෝමිතික පරීක්ෂණයක් නිවැරදිව සිදු කරන්න කියන කාරණාව පිළිබඳව දැනුම ඔබට ගෙනවයි කියලා. ඉතින් ඒක අපි ප්‍රායෝගිකව සිදු කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. මෙහි ප්‍රධාන වශයෙන් මම අර කලින් කිව්වා වගේ ප්‍රධාන කොන්දේසියක් තියෙනවා. ඒ කොන්දේසිය තමයි ඔබ ඔබට අවංක වෙන්න ඕනේ. මෙම පරීක්ෂණයේ යම්කිසි ප්‍රශ්න මාලාවක් තියෙන්නේ. මේ ප්‍රශ්න ඉතාමත් කෙටි ප්‍රශ්න, සරල ප්‍රශ්න, ඉතාමත් සිම්පල් ප්‍රශ්න. ඉතින් හරිම සරලව කරන්න තියෙන පරීක්ෂණයක්. ඒ නිසා ලොකු ගැඹුරු පරීක්ෂණයක් කියලා ලොකුවට මේ ගැන හිතන්න එපා. ඉතාමත් सरल විදියට හිතලා ඉතමත් ලෙහෙසියෙන් මේ පරීක්ෂණය කරනවා කියලා හිතාගෙන මේ සඳහා සහභාගී වෙන්න ඕනේ. අපි මේක කොටස් දෙකකින් යන්නේ. පළවෙනි කොටසේ ප්‍රශ්න 24ක් තියෙනවා. මේ ප්‍රශ්න 24ට පිළිතුරු සැපීමේදී ඔබට යම්කිසි ඉලක්කමක් තියෙනවා. ඉලක්කමකට යම්කිසි වරණයක් නැත්තම් කැමැත්තක් මනාපයක් ලබා දෙන්නට තියෙනවා. ඔබ දකිනවා මේක පළවෙනි ප්‍රශ්නය තමයි සතුන් උපකරණ හෝ යන්ත්‍ර සූත්‍ර සමග වැඩ කිරීමට
මා කැමති මේ ඔබ පිළිබඳව තමයි කියන්නේ ඔබ මේ වාක්‍ය කියවනකොට ඔබට හිතනවා නම් මේ වාක්‍යයෙන් මාව සැහැන්න දුරට විස්තර කරනවායි කියලා ඔබ විතරමත් ඉහළ අගයකින් විස්තර කරනවායි කියලා සවත් දෙක කියනවා නම් මේ මම වගේ කෙනෙක් කියලා හිතනවා නම් ඔබට පුළුවන් අංක 2 කියන තැනට ගිහිල්ලා මෙන්න මේ විදියට මාක් එකක් දාන්න එහෙම නැත්නම් ඔබ හිතනවා නම් එහෙම නෙවෙයි මේ මම නෙවෙයි මේ වාක්‍යයෙන් මාව ඉතාමත් අඩුවෙන් තමා විස්තර කරන්නේ කියලා ඔබ හිතනවා නම් ඔබට පුළුවන් මේ බිඳුව කියන තැනට ගිහිල්ලා මේ විදිහට මාක් එකක් දාන්න ක්ලික් කරන්න එහෙමත් නැත්නම් ඔබ හිතනවා නම් මේ වාක්‍යයෙන් මාව විස්තර කරන්නේ සාමාන්‍ය මට්ටමේ සාමාන්‍ය මට්ටමින් තමයි මේ වාක්‍යයෙන් මාව විස්තර කරන්නේ කියලා ඔබ හිතනවා නම් ඔබට පුළුවන් මේ අංක 1 ගාවට ගිහිල්ලා මෙහෙම ක්ලික් කරන්න මේ විදිහට ප්‍රශ්න 24ක් තියෙනවා උදාහරණයක් විදිහට දෙවැනි ප්‍රශ්නේ අපි ගත්තොත් මගේ වයසේ අනෙක් අය සමග සසඳන විට මට උපකරණ යන්ත්‍ර සූත්‍ර හෝ සතුන් සමග වැඩ කිරීමේ හා යාන්ත්‍රික ඇඳීම් ආදී ඉහළ හැකියාවක් ඇත මේ වාක්‍ය කියවනකොටම ඔබට හිතනවා නම් මාව මේ වාක්‍යයෙන් වැඩි වශයෙන් විස්තර කරනවා කියලා ඔබට පුළුවන් අංක 2ට මේ විදිහට සලකුණක් දාන්න මේ වාක්‍ය කියවනකොට ඔබට හිතනවා නම් මේ වාක්‍යයෙන් මාව විස්තර කරන්නේ අඩුවෙන් කියලා නැත්නම් අඩු වශයෙන් තමයි මාව මේ වාක්‍යයෙන් විස්තර කරන්න කියලා ඔබට පුළුවන් බිඳුව ගාවට ගිහිල්ලා මේ විදිහට අගයක් එකතු කරන්න නැත්නම් මේ විදිහට ක්ලික් කරන්න ඔබ හිතනවා නම් මේ වාක්‍යයෙන් සාමාන්‍ය මට්ටමින් ඇවරේජ් මාව විස්තර කරනවා කියලා ඔබට පුළුවන් අංක 1ට ගිහිල්ලා මෙන්න මේ විදිහට ක්ලික් කරන්න නැත්නම් මේ විදිහට මාක් කරන්න මේ විදිහට ප්‍රශ්න 24ක් තියෙනවා මේ ප්‍රශ්න 24ටම ඔබ පිළිතුරු සැපේ යුතුයි එකින් එක මේක කියවද්දි ඉතමත් අවධානයෙන් යුක්තව කියව යුතුයි ඒ කියවනකොට අවංකව මේ මම කියපු ආකාරයට මේ සෑම ප්‍රශ්නයකටම තමන් කැමති වර්ණයට අදාළව පිළිතුරු සපයන ඔබ මේ ආකාරයට දැන් මේ වෙනකොට ප්‍රශ්න 24කට පිළිතුරු සපයලා අවසන් ඔබ සියලුම ප්‍රශ්න වලට අවංකව උත්තර දුන්නද කියලා නැවතත් ඔබේ හිතෙන් අහලා බලන්න අපි යන්න හදන්නේ දෙවෙනි කොටසට මෙන්න මේ ආකාරයට අපි දෙවෙනි කොටසට ඇතුළත් වෙනවා දැන් දෙවෙනි කොටසේ තියෙන්නේ ලංකාවේ තියෙන විවිධ වෘත්ති මේකෙන් අපි මනින්න උත්සාහ කරන්නේ ඔබ යම් යම් වෘත්තීන්ට ලබා දෙන අගය කුමක්ද කියන එක. කැමැත්ත විතරක් නෙවෙයි. මේකෙදි වඩාත්ම වැදගත් වෙන්නේ ඔබ යම් යම් වෘත්තීන් කෙරෙහි ලබා දෙන වටිනාකම. උදාහරණයක් විදිහට අපිට අංක 1ටම දකින්න පුළුවන් බස් රියදුරු කියන එක. මේ බස් රියදුරු කියන වෘත්තියට ඔබ ලබා දෙන වටිනාකම මේ බස් රියදුරු කියන වෘත්තියට ඔබ ලබා දෙන වටිනාකම තමයි මෙතනදී වඩාත්ම වැදගත් වෙන්නේ. ඔබ ඒ සඳහා ඉහළ වටිනාකමක් ලබා දෙනවා නම්, ඉතාමත් ඉහළ වටිනාකමක් බස් රියදුරු කියලා ඇහුණ ගමන් ඔබට ඉතාමත් ඉහළ වටිනාකමක් ගෞරවයක් දැනෙනවා නම් අන්න ඔබට පුළුවන් අංක 2ට මෙන්න මේ ආකාරයෙන් කැමැත්ත ප්‍රකාශ කරන්න. එහෙමත් නැත්නම් ඔබ හිතනවා නම් බස් රියදුරු කියන එකට ඔබ ලබා දෙන වටිනාකම අඩුයි. ඔබ ඒ සඳහා ලබා දෙන්නේ අවම වටිනාකමක් අඩු වටිනාකමක් නම් ඔබට පුළුවන් බිඳුව කියන තැනට ඔබේ මනාපය ප්‍රකාශ කරන්න. ඔබ ලබා දෙන වටිනාකම ඇවරේජ් නම් සාමාන්‍ය මට්ටමක වටිනාකමක් නම් ඉතමත් ඉහළ වටිනාකමකුත් නෙවෙයි. හැබැයි ඉතමත් පහළ වටිනාකමකුත් නෙවෙයි. එහෙනම් ඔබට පුළුවන් සාමාන්‍ය වටිනාකමක් ලබා දෙනවා නම් අංක 1ට ඔබේ වර්ණය ප්‍රකාශ කරන්න ඔබේ මනාපය ප්‍රකාශ කරන්න. මෙන්න මේ විදිහට ඔබට මේ ආකාරයේ වූ මේ ට්‍රක් රථ මිහිය වන්න මේ විදිහට ඔබට දකින්න පුළුවන් දෙවෙනි කොටසේ මේ විදිහට විවිධ වෘත්තීන් 42ක නම් සඳහන් වෙනවා. ඔබ මේකේ බලන්න ඕනේ මම නැවතත් කියනවා. ඉතාමත් වැදගත් ලෙස බලන්න ඕනේ ඔබ මේ සඳහා ලබා දෙන වටිනාකම. මේ යම් කිසි වෘත්තියකට ලබා දෙන වටිනාකම ඉතාමත් ඉහළ වටිනාකමක් නම් ඔබ අංක 2 කියන තැනින් ක්ලික් කරනවා. ඔබ ලබා දෙන වටිනාකම ඉතාමත් පහළ වටිනාකමක් නම් ඉතාමත් අඩු වටිනාකමක් නම් ඒ වෘත්තියට ලබා දෙන්නේ ඔබ බිඳුව කියන තැනට යනවා. ඔබ ලබා දෙන වටිනාකම ඉතාමත් ඉහළත් නැති පහළත් නැති සාමාන්‍ය වටිනාකමක් නැත්නම් ඇවරේජ් නම් ඔබ ලබා දෙන වටිනාකම ඔබට පුළුවන් අංක 1 කියන තැනින් මේ විදිහට ක්ලික් කරන්න ඔබේ මනාපය ප්‍රකාශ කරන්න මේ ආකාරයෙන් ඔබට වෘත්තීන් 42ක් තියෙනවා දෙවෙනි කොටසේ මේ වෘත්තීන් 42ම සෙමෙන් කියවමින් ඔබේ වටිනාකම අනුව ඒ යම් යම් වෘත්තීන් සඳහා ඔබ ලබා දෙන වටිනාකම අනුව ඔබේ කැමැත්ත අනුව ඉලක්කමකට ඔබේ මනාපය ප්‍රකාශ කිරීම නැත්නම් ඔබේ වර්ණය දැක්වීම මෙහිදී සිද්ධ වෙනවා එනම් ඔබ දෙවන කොටසටත් සාර්ථකව පිළිතුරු දීල් අවසන් නම් ඔබට පුළුවන් මේ මනෝමිතික පරීක්ෂණයේ ඔබේ ප්‍රතිඵලය මෙන්න මේ ආකාරයෙන් බලන්න. ඔබ දකින්නේ
ඔබේ ජීවන ප්‍රස්ථාරය කියන්නේ ඔබ ජීවිතයේ යම් යම් දේවල් වලට කොහොමද දක්ෂ කියලා මෙන්න මේ ආකාරයට ඔබට බලන්න පුළුවන් ඔබගේ මේ මනෝමිතික පරීක්ෂණයේ ප්‍රතිඵල. දැන් අපි මොකද්ද කරන්න ඕන? දැන් ඊළඟට කරන්න තියෙන දේ තමයි වඩාත්ම වැදගත්. අපි අද සිදු කරපු මේ මනෝමිතික පරීක්ෂණය නැත්තම් සයිකෝමැට්‍රික් ටෙස්ට් එක ක්‍රම දෙකකට සිදු කරන්න පුළුවන්. එකක් ඔබ නිවස නැත්නම් ඔබ පදිංචි වෙලා සිටින ස්ථානය ළඟම පිහිටි ජාතික යෝන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයට ගියොත් ඔබට මේ පරීක්ෂණය මනෝමිතික පරීක්ෂණය ඉතාමත් පහසුවෙන් සිදු කරගන්න පුළුවන්. ඒ සඳහා වෙන්වුණු වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරියෙකුත් ඒ ජාතික යෝන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේදී ඔබට හමු වෙන්න පුළුවන්. හමු වෙලා මේ ප්‍රතිපලයට අදාළව ඔබගේ ඉදිරි වෘත්තීය ගමන් මාර්ගය ඔබේ ලැබියාව මොකක්ද ඔබ A levels වලට තෝරගන්න ඕන සබ්ජෙක්ට් මොනවද නැත්නම් ඔබ ඉදිරියේදී යම්කිසි පාඨමාලාවක් තෝරගන්න ඕන ඔබට වඩා ගැළපෙනම පාඨමාලාව මොකක්ද නැත්නම් ඔබ යම්කිසි වෘත්තියකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වෘත්තියේ ඉදිරියෙන් ඉදිරියට ගිහලා සාර්ථක වෙන්න නම් Tamanට වඩා යෝග්‍ය ගැළපෙනම වෘත්තිය මොකක්ද මෙන්න මේ හැම දෙයක්ම ඔබට උපදේශනීය මාර්ගය වෘත්තීය මාර්ගෝපදේශක වරේකු මාර්ගයෙන් හෝ වෘත්තීය මාර්ගෝපදේශ වරියක මාර්ගයෙන් ඔබට දැනගන්න පුළුවන්. ඒ සඳහා ළඟම පිහිටි ජාතික යෝන් සේනාංකයට වාර්තා කරන්න. දෙවනි ක්‍රමය තමයි ඔබට මේක ඔන්ලයින් කරන්න පුළුවන්. ඒකට අදාළ ලින්ක් එක අපි මේ වීඩියෝ එකට පහලින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. ඔබට ඒ ලින්ක් එකට ගිහිල්ලා ඒකේ ලියාවදිංචි වෙලා ඔබට go to career key කියන ඔප්ෂන් එකට ගියපුවාම ඔබට මේක ඔන්ලයින් කරගන්න භාෂා තුනෙන්ම කරගන්න අවශ්‍ය පහසුකම් මේ වෙනකොට සලසලා තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රම දෙකටම ඔබට මේ මනෝමිතික පරීක්ෂණය සයිකෝමැට්‍රික් ටෙස්ට් එක කරගන්න පුළුවන්. තමන් කැමැත්තත් එක්ක, ලැබියාවත් එක්ක, නැත්නම් ඉන්ටරෙස්ට් එකත් එක්ක තමන්ගේ වෘත්තීය ගමන් මාර්ගය තෝරගෙන මේ ලෝකේ ජය ගන්න පුද්ගලයෙකු බවට පත් වෙන්න ඔබට පුළුවන්. ඒ සඳහා අදම එන්න ජාතික යෝන් සේනාංකයට.